සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනෙක්ම පහින්දු වෙල්කේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලගාව මේ වෙද්දි තියෙන්නේ 4 to 4GB RAM 256 වගේ graphic card එකක් තියෙන PC එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Intel Celeron and Intel Pentium වගේ 4GB RAM එකක් තියෙන පරණ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. අද වීඩියෝ එක ගෙනාවේ 4GB RAM තියෙන ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් 4GB RAM වෙනුවෙන් තියෙන PC games ගේන serious video ගොඩාක් ගේනවා. ඉතින් ඒකේ අද වීඩියෝ series එක අපි game නාව ගෙන ඕගලන්ට කීපයක්ම තවත් අලුත් games. හැබැයි මේවා ඕගොල්ලන්ගේ මේ තියෙන පොඩි system වල play කරන්න පුළුවන් games. ඉතින් ගොඩක් අයගේ අහලා තිබ්බා මේ ගේන games ඔයාලගේ lag වෙනවා කියලා. ප්‍රධාන කාරණය තමයි ඔයාලා games එල්ලම් කරනකොට ගොඩක් වෙලාවට ඔයාලා පාවිච්චි කරන 4:2 වගේ system එක ගන්න සමහර කට්ටිය full වෙලා දෙනවා 1080p වගේ හොඳ resolution තියෙන monitor පාවිච්චි කරන. ඉතින් ඔයාලා දන්නේ නැති වුණාට තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් 4:2 වගේ computer use කරනවා නම් ඔයාලට 1080p වගේ monitor එකක් ගැලපෙන්නේ නැහැ. මොකද එන්න resolution වැඩි වෙනවත් එක්කම ඔයාලා game එක සෙල්ලම් කරනකොට FPS count එක ඔයාගේ graphic card එකේ අඩු වෙනවා. ඉතින් ඔයා ගොඩක් අඩු resolution එක සෙල්ලම් කරනකොට ඔයාලට වැඩි FPS count එකක් අරගෙන හොඳ lag නැතුව වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක බලන ඔයා නම් අනිවාර්යයෙන් laptop එකක් තියනවා ප්‍රශ්න නැහැ. පාවිච්චි කරන PC එක ගන්න ගොඩක් වෙලාවට ඔයාලට හරියටම ගැලපෙන resolution තමයි 1360 768 කියන resolution එක. සහ 800 600 වගේ හරි හතර monitor එකක් තියෙනවා නම් අද මේ පෙන්න games ටික ප්‍රශ්න නැතුව ඔයාලට play කරගන්න පුළුවන්. Right, වැඩි කතා නැතුව පටන් ගමු වෙන වීඩියෝ එක. මේක මම පළවෙනි game එක විදිහට තෝරගන්නේ Assassin's Creed 3 කියන game එක. මම හිතනවා ඔයාලා Assassin's Creed game series වලට ආසයිද කියලා. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අය දේ පහන්න තමයි Assassin's Creed game ලොකුයි. ඒ වගේම play කරගන්න අමාරුයි. මොකද ලොකු system ඉල්ලනවා. ඉතින් එච්චර ලොකු system එක නැති පොඩි එකකට code to do 4GB RAM 2GB RAM 256 වගේ graphic card එකක් තියෙනවා නම් ඔයාලට ඒ වගේ තමයි Intel Red Dead graphic වලින් වැඩ කරන්නේ නේද? ඔයාලට ප්‍රශ්න නැතුව play කරගන්න පුළුවන් තව හොඳ game එකක් තමයි Assassin's Creed 3 කියන්නේ. ඉතින් ඔයාලා Assassin's Creed ලොකු ඔඩේසි වල්හල්ලා වගේ ඒවට ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේ දියක් ගහගන්න අමාරු නේ. ඉතින් ඔයාලට Assassin's Creed game series එක පටන් ගන්න පුළුවන් හොඳ තැනක් තමයි Assassin's Creed 3 කියන්නේ. ඉතින් Assassin's Creed 3 game එක ගහන්න එච්ච ලොකු specification එකක් ඕනෙත් නැහැ. සාමාන්‍ය Intel HD graphic 2000 වගේ තියෙනවනේ. AMD නම් AMD R5 R4 graphic වගේ තියෙනවනම් ඔයාලට play කරගන්න පුළුවන්. Right, මගේ දෙවෙනි game එක විදිහට මම තෝරගන්නේ Bullet Storm කියන game එක. මේ Bullet Storm කියන game එක වෙනස්ම game එකක්. මොකද මේක ඇයි science fiction game එකක්. ඒ කියන්නේ sci-fi game එකක්. ඔයාලා දන්නවනේ විද්‍යා ප්‍රබන්ධ game ආශ්‍රිතව ගොඩනැගෙන game යන්නේ මේ Bullet Storm කියන්නේ. ඉතින් මේක විද්‍යා ප්‍රබන්ධ game එකක් හින්දා මේක අපිට හම් වෙන guns, මිනිස්සු, එපනේ ගියාම entity මේ හැම දෙයක්ම ඉල science fiction ගණයට වටන දේවල්. ඒක නිසා මේක හොඳ science fiction game එකක්. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම ඔයාලා science fiction game ගහද්දී Dead Space ඒ වගේම තමයි Metal Gear 5. ඉතින් Metal Gear 5 නෙමෙයි Gear 5. ඉතින් Gear 5 game එක ගත්තොත් මේ වගේ ලොකු games ගත්තොත් මේ ලොකු sci-fi games. ඉතින් ඒ වගේ games වලට යන range 2 game එක. ඉතින් මේ වගේ games වලට සාමාන්‍ය ගහ ගන්න අමාරුයි. හැබැයි ගොඩක් අඩු specification එකක් තියෙන PC එකකින් ගහන්න පුළුවන් හොඳ science fiction game එක තමයි Bullet Storm කියන්නේ. මේක ගහන්න එච්චර ලොකු machine එකක් ඕනේ නැහැ. 4GB RAM 2GB RAM තියෙනවනම් 256 graphic card එකක් තියෙනවනම් Core 2 machine එක ඔයාලට සාමාන්‍ය මේ game play කරගන්න පුළුවන්. ඒ වගේම Intel Celeron වගේ ලැප්ටොප් එකක් තියෙනවා ඔයාලට ඉතාම අඩු resolution මට්ටමේ යත්තේ හොඳ quality මේ game එක play කරගන්න පුළුවන්. Right, මගේ ඊළඟ game එක තමයි Dirt 3 game එක. ඉතින් Dirt 3 game එක ගැන මම හිතන්නේ ඔයාලා දන්නේ නැති ඇති. Dirt 3 කියන්නේ මේක car race එක. ඒත් ඔයාලා දන්නේ Need for Speed ඊට පස්සේ එතනින් ගියාම අපි Project Car series එක ඊට පස්සේ අපි ගියොත් එහෙම Grid 2 Motorsport game series එක මේ series එක ගොඩක් එක මේකත් ඇහෙන Dirt 3 කියන්නේ හොඳ කාර් රේස් එක. මේකේ විශේෂත්වය මේක ඔෆ් රෝඩ් කාර් රේස් එකක්. ඔයාලට ඔෆ් රෝඩ් යන්න ආස වෙන ෆ්‍රෝස ගහන්න බැරි එක්කෙනෙක්ට ගහන්න තියෙන අඩු මැෂින් එකකින් අඩු බජට් එකකින් වැඩ කරන්න එක්කෙනෙක්ට තියෙන ගේම තමයි Dirt 3 කියන ගේම එක. මේක ගහන එච්චර ලොකු මැෂින් එකක් ඕනේ පොඩි කම්පියුටර් එකකින් ප්ලේ කරන්න පුළුවන්. තන Cold War වගේ සිස්ටම් එකකින් මේක හොඳ මට්ටමින් ප්ලේ කරන්න පුළුවන්. රයිට්, මගේ ලිස්ට් එකේ මම හතරවෙනි ගේම ඉදිරියට තෝරගන්නේ Call of Duty Modern Warfare 2 ගේම එක. ඔයාලා Call of Duty game series වලට ආසෙ කෙනෙක් කෙනා මම හිතනවා. ගොඩක් වෙලාවට Call of Duty මේ විදිහින් Modern Warfare series එක ගහලා ඇති. ඉතින් Modern Warfare series එකේදී අපිට ගොඩක් වෙලාවට හොඳ shooting නැත්නම් FPS game එකක විදිහට play කරන්න පුළුවන් හොඳ graphic quality එකක් තියෙන game Modern Warfare 2 game එක. මොකද මේක ගහන්න ඇත්තම 3GB RAM 256 වගේ VGA එකක් තියෙනවනම් ඔයාලට Call of Duty machine එකකින් ප්‍රශ්න නැතුව මේ game එක play කරන්න පුළුවන්. ඇත්තම story mode එකකින් ගත්තොත් ලස්සන story එකක් තියෙන මෙතනින් මේ Call of Duty Modern Warfare 2 වලට. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා games වලට අලුත් නම් games වලට play කරන්න ආසයන් ඉන්න එක්ක එන්න. ප්ලේ කරන්න පටන් ගන්න හොඳ තැනක් තමයි ඉතින් Call of Duty Modern Warfare 2 කියන්නේ.
ඉතින් මේක ගන්න ඇත්ත ලොකු සිස්ටම් රික්වයර්මන්ට් එකක් උතුන්නේ. ඉතින් ඔයාලට තියෙන Intel RD graphic වගේ නේ Intel RD graphic 2000 උඩ හැම machine එකක මේ game එක වැඩ කරනවා. Right in GB ගන්න ගොඩක් අඩු GB 5ක් විතර වෙන්නේ setup එක. ඔයාලට හොයාගෙන play කරන්න පුළුවන්. මගේ list එකේ මම පස්වෙනි game විදිහට තෝරගන්නේ Devil May Cry 5 නැත්නම් Devil May Cry 4 game එක. Devil May Cry 5 game නැතිනම් ඔයාලා play කරන්න නම් හැබැයි Devil May Cry 4 game එක ඔයාලට ඔයාලගේ තියෙන පොඩි system requirement තියෙන PC යන Core 2 4GB RAM 256 VGA වගේ නะ ඔයාලට Intel RD graphic තියෙන laptop එකක් වගේ තියෙනවා නම් ඉතින් ඔයාලා play කරන්න පුළුවන් හොඳ game තමයි Devil May Cry 4 game එක. මේක හැල ටිකක් වෙනස් game එකක්. ඉතින් අනික අර සාමාන්‍ය game වගේ නෙමෙයි. මොකද දැකත් මේක රාශියොත් එක fight කරන්න තියෙන්නේ. පොඩි compare සාමාන්‍ය විදිහට Intel Celeron, Intel Pentium G ඉතින් මේ වෙද්දි ඔයාලා දැන් ප්‍රශ්න තමයි ලංකාවේ වගේ රටක සාමාන්‍ය හොඳ PC එකට යන්න අමාරුයි. මොකද පට්ටම මිල ගණන් වැඩි වෙලා තියෙනවා කම්පියුටර් පාස් වල. මේ පහුගිය දවස් වල සහ මේ වෙද්දි ඔයාලට තියෙන දුකම ආරංචිය තමයි Intel Celeron කියන ලැප්ටොප් එකක් සාමාන්‍ය වෙලා කඩේ ගිහින් මිල දී ගන්න යනවනම් අවමය 150,000ක් පන්නනවා. තව ඉස්සරහට මාස දෙකක් යනකොට මොකද මේවා පට්ටම දැන් ගණන් ගිහින් තියෙන හින්දා. ඉතින් පුළුවන් තරම් ඔයාලගා මේ වෙද්දි තියෙන්නේ පරණ i3 second gen i5 second gen වගේ machine තියෙනවා නම් පුළුවන් තරම් පරිස්සම් කරලා තියාගන්න. ඉතින් පුළුවන් තරම් upgradeable වලට යන්න බලන්න. පුළුවන් තරම් හොඳ graphic card එකක් පාවිච්චි කරන්න. අඩුම තරමේ GTX 750 1GB වගේ කාඩ් එකක් use කරලා දාගන්න. පුළුවන් තරම් අඩුවෙන් හොයාගෙන. මොකද ඉස්සරහට graphic card ගන්න වෙන්නේ නැහැ. මොකද තියෙන ඒවා පට්ට ගණන්. හරි ඒ දේවල් වලින් ඉතින් ඕගලන්ට මේ game එක play කරගන්න පුළුවන්. අච්චර specification එකක් ඕනේ නැහැ. Right ඉතින් ඊළඟ game තමයි GTA 4 game එක. GTA 4 2008 game එක. මොකද GTA 5 මේ හැමෝටම ගහන්න අමාරුයි. මම දන්න මගේ වීඩියෝ බලන ගොඩක් අය GTA 5 ගහලා නැති වෙකත් ඉන්නවා. මොකද ගොඩක් අය ෆෝන් තියෙන මේ mobile phone සමහර අය PC නෑ. PC ගන්න ඇත්තටම හැකියාවකුත් නෑ මේ වෙද්දි. මේ තියෙන ආර්ථික පසුබෑම ඇත්තට ඉතින් ගොඩක් කට්ටිය තියෙන කෙනෙක්ට ගහන්න පුළුවන් හොඳ game එක GTA 4 කියන්නේ. මේක ගහන්න ඉතින් ලොකු රික්මෙන්ට් ෆෝන් නෑ. Core 2 machine එකක් 4GB RAM එකක් වගේ තියෙනවනම් ඔයාලට ප්‍රශ්න නැතුව මේක GTA 4 ගහගන්න. හැබැයි GTA 4 2008 කියන එක තෝරගන්න. මොකද GTA 4 ගේ ඇහිලා මට මතකයි හැල්තින රීමාස්ටර්යි තමක් හරි එකක්. ඒක ගහන්න තියා හොඳ machine එකක් ඕනේ. ඒක නැතුව සාමාන්‍ය පරණ GTA 4 2008 ආපු game එක ඔයාලට play කරන්න පුළුවන් පොඩි system එකකින්. Right. ඉතින් ඊළඟ game එක තමයි Hitman Blood Money game එක. ඉතින් ඔයාලා ගොඩක් ආස ඇති Hitman game series එක. මොකද Hitman කියන්නේ සංගව හිට අපිට දැන් සතුටට පහර දෙන්න තියෙන හොඳ game එකක්. මොකද මේක අපිට එක mission එක 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 විදිහට ඉවර කරන්න පුළුවන්. තව එක්කෙනෙක් ඉවර කරන එක විදිහකට ඊළඟ එක්කෙනා ඉවර කරන විදිහට. ඉතින් එක එක විදිහට අපිට මේ game එකේ mission ඉවර complete කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ game තමයි Hitman Blood Money කියන්නේ. ඉතින් Hitman වල Absolution, Hitman 2, Hitman 3, Hitman Sniper. ඉතින් මේ Hitman game series එක ගහන්න බැරි නะ. අඩු machine එකකින් ගහන්න පුළුවන් හොඳ Hitman game එක තමයි Hitman Blood Money කියන්නේ මේ වෙදි තියෙන. ඉතින් මේ game එක තවර Intel RD graphic වලින් play කරගැනීමේ හැකියාව ලැබෙනවා. Right මගේ ඊළඟ game එක තමයි Limbo කියන්නේ. ඉතින් ඔයාලා Limbo game එක ගැන අහලා නැතුව ඉතින් මේ Limbo game එක වෙනස් game එකක්. මේ මෑතක release වුණා. මේක black and white game එකක්. ඒ කියන්නේ තනිකර මේක කළු සුදු විතරයි තියෙන්නේ. ඉතින් මේක පුංචි ළමයේ පාදක වෙච්ච කතාවක් කියන්නේ Limbo කියන්නේ. ඉතින් මේ game එක ගහලා බලන්න මතක නැව මම කතාව spoil කරන්න කැමති නැහැ. ඉතින් අනිවාර්යෙන් ගහලා බලන්න. ගහලා බලලා මේ experience එක ගන්න. පොඩි game එකක් ළඟක තියාවේ IT first gen වගේ machine එක මේක ගහ ගන්න පුළුවන්. Right ඉතින් ඊළඟ game එක තමයි Need for Speed Hot Pursuit game එක. ඉතින් පොලිස් කාර් වලට පහර දෙන්න ආසයින. ඔයගොල්ලෝ මේ වෙදි දන්නවා පොලිසියට එලවෙල ගහන්න හරි කැමැත්තාවෙන් ඉන්නේ කියන. පොලිසියට එක පට්ට තරහෙන් ඉන්නේ කියන ඔයාලට තියෙන හොඳ game එක තමයි Need for Speed Hot Pursuit කියන්නේ. මොකද පොලිස් කාර් කුඩු කරන්න පුළුවන් සුපිරි game එක තමයි Need for Speed Hot Pursuit එක. මොකද මේකෙදි රේස් යන රේසට පුළුවන් කොප්ප damage කරන කොප් කෙනෙක් ගතව වෙනවා. අපි පොලිස් නිලධාරියෙක් විදිහට ගතවත් අපිට පුළුවන් රේසර්ස්ලා damage කරලා down කරන්න. ඉතින් ඒ දෙපැත්තම අපිට තියෙනවා. අපිට කැමති පැත්ත තෝරන සෙල්ලම් කරන්න පුළුවන්. විශේෂත්ම දේ තමයි මේක ගහන්න 2GB RAM 512GB වගේ machine එකකින් මේ game එක play කරන්න පුළුවන්. Core 2 system requirement system එකක් වගේ තියෙනවා නะ. ඉතින් ඊළඟ game විදිහට මම තෝරගන්නේ Pro Evolution Soccer 2017. Pro Evolution Soccer 2017 කියන්නේ football game එක. 2017 කියන්නේ වැඩි කාලයක් වෙන්නේ නැහැ ඉතින් ඇවිල්ලා. ඉතින් ඔයාලා football game වලට ආස කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් Pro Evolution Soccer 2017 game එක play කරන්න. මේක play කරන්න පුළුවන් පොඩි machine එකකින්. Right? ඉතින් ඊළඟ game තමයි Spider-Man 3 game එක. Spider-Man 3M series වලට ආසන. ඉතින් ඔයාලා දන්න Spider-Man game series එකක් දැන් Spider-Man game ගොඩක් දැන් මේ විදිහට තියෙන්නේ PlayStation වලට නැත්නම් console වලට. console වලින් Spider-Man ගහන ගොඩක් කට්ටිය ආසයි. උන්ට console වල මිල ගණන් ගතත් එහෙම ගොඩක් විහිලයි සා console වල ගත්තට පස්සේ game එක අපි වෙනම සල්ලි දීලා ගන්න ඕනේ. හැබැයි එහෙම ඕනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් Spider-Man පාරන 2008 ආපු Spider-Man 3 game එක සෙල්ලම් කරන්න. මේ ගොඩක් පරණ වුණාට සාමාන්‍යයෙන් පොඩි machine එකක් තියෙන එකකට හොඳ experience එකක් ගන්න පුළුවන් තමන්ගේ PC එක මේක play කරලා. right අද මම හිතනවා අද මම මේක නා budget නැත්නම් low budget games list එක ඔයාලට set වෙයි කියලා. මොකද මේක ඔයාලා දන්න මේ game stick ගන්න ඔයාලට ඇත්තම ලොකු machine එකක් ඕනේ නැහැ. වලට උනේ ගොඩක්ම ගොඩක් low end game set
අදගෙන ඉතින් මේ ටික ගහන්න ඇත්තට ලොකු machine එකක් ඕනෙත් නෑ. සාන කෝරු 2 වගේ machine එකක 4GB RAM එකක් තියෙනවා නම් මේ ටික ප්‍රශ්න නැතුව play කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් අට ඉන ගේම් වැඩ කරන්නේ නෑ මගේ lag වෙනවා කියලා. ඉතින් මම ඊළඟට ගේන lag fix video එක මාර ගොඩක් අට කියන lag fix video ගේන්නේ නැද්ද කියලා නෑ ගේන්න. ඉතින් lag fix video එකෙන් හම්බ වෙනකන් එතකම ඔයගලන්ට සුබ දවසක් video like කරන්න යාළුවන්ට බල share කරන්න මතක කරන්න තේවා.